රන්බිමින් සරු අස්වැන්නක් ප්‍රාර්ථනා කරන ගොවිතනට හිතත්තන් සමඟ කාලීන කෘෂිකාමික ප්‍රවණතා සංවාදයට ලක් කරන කෘෂිකාර්මික සංහින්දියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණය පොරදියමංකට පසුගි අවස්ථා කීපයක දීම බොරදිය මං කළ තුළින් අපි උත්සාහ කළා මවබි මේ අරගලය ගෙවත්තෙන් අරම්ඹමු කියන තේමාවවස්සේ අපේ රටේ නොදුරු අනාගතයේදී ඇතිවෙන්නට ඉඩ තිබෙන. මේ වන විටත් ජනජීවිතය තුළ බොහෝ දෙනෙකුට දැනෙන හැගෙන. ආහාර අර්බුධයකට හුණ දීම සඳහා අපි කොයිආකාරයෙන් කෘෂිකාර්මික කටයුතු මෙහැවිය යුතු දෙ කියෙන කාරණය පිළිබඳව ද අපි එක්තර අවස්ථාවකදී ආහාර සංරක්ෂණය පිළිබඳව කතා කළ ඒවගේම වැඩි වැඩියෙන් ආහාර නිපදවීම සඳහා මේ එළඹුණු යලකන්නේ වගේම අනෙකුත් අවස්ථාවන් වලදී කොහොම කටයුතු කළ යුතුද ගෙනක පිළිබඳව අපි කරුණු අවධාරණය කළා. බොරදය මංකට ආහාර අර්බුදය. තිරසාරව අපේ ආහාර පිලටබශ්‍ය ආහාර අකණ්ඩව සපයා ගැනීම. වැනි. අර්මගෙන සාකච්ඡා කිරීමේ දී ගෙවත්ත අපට සුපුරුදු මාතතුරුකාවක් වෙනවා. අප ජීවත්වන පරිසරය ඉතාමත් අලංකාරව සහ පළදායු පවත්වා ගනමින්. හොඳ ගෙවත්තක් තිරසාරෝ පවත්වාගෙන ගියොත්. අපට ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දිය හැකිද. නොයිසේ නම්. ආහර අර්බුදයකට පිළියම් වසයෙන් ගෙවත්තෙන් අපට කරන්නට පුළුවන් මෙහය කුමක්ද. මේ පිළිබඳව අලුත්ත දහස් කීපයක් සාකච්ා කිරීම සඳහා? අපි අද බොරධී මංකටඩේද මුල ගැෙනවා කෘෂිකරර්ම දෙපාර්තමේන්තුවේ ගන්නවරුව පිහිටි කෘසි තාක්ෂණ උද්‍යානක නියෝජ්්‍ය කෘ්කරම ධ්‍යක්ෂ GK ජානක මහත්ම. බොලදී මංකට වැඩස්ට්‍රාන ආරම්භ කරමින් අජKයේ ජානකමහත්මේ ද අපේ සාකච්චාවේ මූලිකම කරුණු වටවෙලා තිබෙන්නේ ගෙවත්ත කේන්ද කරගෙනනේ? ඔබගේ අත්දැකීම මත. ඔබගේ තිබෙන ඔය තාක්ෂණික උද්‍යානත්දකීමමුත් එක්ක. ඔබ ගෙවත්ත කියන්නේ කොයි වගේ පරිසරය කරද ඕ අජත් මත්ම ඇතටම ගෙවත් කිව්හම ගියත් එක්ක ආශ්‍රිතවතියන අප අවට පරිශ්‍රය සාමාන්‍ය මේක උපරිමයක්කර කාලකට වඩා නොයික්මනො වගේ වට පිටාවක් හිඩම් පරිශ්‍රය තම අපි ගෙවත්. ඒේ තින වගා කටයුතු සහයේ මේ බවබෝග සම්බන්ධෙන් කටයුතු කිරීම තම අපිවි ගෙවත්තුව වගාවක් විදිහයට මේ අවස්ථාවයි සරලව කියන්න පුළුවන්. අපිදන්න මේ ප්‍රෘෂකාරමක භූමයක් ත්වොත් එෙම අපි පුොදේ ගොවිපලක් කියෙමුකු ඒේ බොහම අලංකාරව එක්තර කාලෙකදී ඉඩම පිරිසදු කරනු තවත් අවස්්‍යකදී බිම් සකස් කරනවා තවත් අවස්ථාවකදී ඒකට වශ්‍ය පාත්තියෙම සස්රලා ශේෂත සස්ථාවනටුතු කරන ඉඩ පස්ස මේ නත්තු කර නවා හැ ගවත්ක් කියෙමට අපිල ගොවිපල සිරිිය එනවේ තක්වෙන්නේ මේ ගොවිපල එමනට වානිිච වගේ භූමයක් සහ. ගේෙවත් අත වෙන බ දකින්නෙක. හු ඇතනම ගොවිපල්ලක් කිව්හම මේ කන්න්‍ය අත්තෙේ යන වගවක්තියෙන්නේ. බොහෝවිට යල්කන්නේ මස්කරණය වගේ කන්න වගාවක්තින් ශ්‍රී ලංකාවේ. එකද එක බෝගයක්. බොහෝවිට එක බෝගයක් හෝ දෙකක්. විශාල පරිශ්‍රයක වග කරලා ඒ කන්නන්නේ තුළ අස්සන අරගෙන ඒ වැඩඳ පොට නිකුත් කිරීම. ම බෝට වෙන්නේ මටයි ලෝල ෝගයක් බොංචිගේ දෙයක්ක් වුණ ඒවාගේ විදියටටකම වෙන්නේ. නමුත් ගෙවත් අක්කයා නෙහිම කෙනමේ ඒ එක මේ හැම්මත් දාම මේ වග කටයුතු ගැන ඉඩම් සංවර්ධන කටයතු මේය දේවල් හැම එකක්ම සිදමින් කිිරස්ථායිව මුඩු අ වසර පුරහම ගමන් කරන පරිසර පද්ධතියත්තම ඒකැනේ වග පරිස පදඇතිත්තම ගවත්තක්තු ල පිට ක් න්න ැවෙන්නේ දේතමම් ප්‍රධාන වෙනෙස ඇතුවරදන්න. දානැකදල අපි ගත්තොත් දැන් ගෙවත් කියෙන එකඒගැන සාමානය අපි ගෙවත්තම් බලාපොරොත්තුව වෙනවා අපි ගෙවත්ත හදන්නේ අප පවුලි පරිභෝජනයටන පවුලි අවශ්‍ය පෝෂන අවශ්‍යතා සප්‍රගන්න ඒ බවබූග ලබා ගැනීමටම අපේ ප්‍රධානාරමුණක් වෙන්නේ එතකොට ඒ නිසා අපිට හැමදාම අපි ආහාරගන්න අනි තුොට අපි හැමදාම ොනොහරි දෙයක් අප ගෙවත්තෙන් හින්ඩුව. නිසා අපි හැම දාම හරියාඩ් අඩුම තරමි වැඩි දින ගණනක් සතිය වැඩිවාර ගන්න ගෙවත්තෙන් යම ලොලුවක් එකතු කරගන්න තම අපි උත්සාහ කරන්න. ඒකෙද්දී අදැන්මංකු අවානිජ වගාවකදී අක්කරේක හරි අක්‍රභය විශාල් භූන් ප්‍රදේශයක එක බෝගයක් දෙකක් වගේ වගා කරන්න මුත්. ගෙවත්යේදී අපි බෝගෝවාර්ග විශාල්ෆොමාණයක් ප්‍රබේද විශාල්ෆොමාණයක්ට වගා කරන. අනිත්්‍යක තමා මේ උදාහනකද අපි බටු ගක් කර. න ගේෙවත්තක වේලකට බටු ගස් දෙක තුනකස්වන්නත් තිබනං ඇති. එතකොට නමුත් අපිට දැන් අද බටු කෙඩිටික ක අඩගත්ත් තව සතිකන් රයි ට කරන්න නැති නේ හතකොට අපිට තවපත්යක්ත්තිෙන්න්න වන අය බටු ික් කඩාගන්න. තොට ඔය ටු ගස්්ටික යුරණහම? ය අපිට බටුකාන්ඩ අවශ්‍ය වෙනහිද. අපි තව හිට වඩා පොඩි පැලමට්ට මේ බට පත්තිකුත්තියාගන්න සාමානයෙන් ගේෙවත්තක එක්කම බෝගෙන් උ දාානකතර බට වගේ දෙයක් ගතමට මිරිිස්සෙන්ඩ පුලන් මෑකරල්ලන්න පුළන් ඒ වගේ උනම එකක් සාමානයෙන් ඉඩකඩ තියෙන විදිහයට ගස් හතරපහක් අපි හදන්නේ. ඒක වයස්කාන්්ඩ දෙක තුනක විතර අවස්ථා තුනක විතර ඒ එකම එලෝලුවෙන් අපි වගා කරගත්තුත් තම අපිට අරවාගේගැන අකන්්ඩ ඒ බෝග නිෂ්පාදන අපිට ඒ ජාතීයෙන් ලබාගන්න පුළුවන්ගෙන්. නියෝජ කෘෂකරමාධ්‍යක්ස්තුමයි දැන් අපි දන්නවා. අපේ ජනතාව විශේෂ අපේ රටේ ජනතාව ගෙවත් සමඟ අධ්‍යන්තය බැඳීමකින් තම කටයුතු කරේ ග්‍රමීි පරිසරය තුළ. අද අපි මේ බොහොම සීමිත පරිසයයක් තුළ. ද්‍යාත්මක ගවතු ගන කතා කරන. ගෙවත්තට විකල්ප වගා ආකෘති කොහම දැත්තුවත් කරන්න ගන කතා කරන වග ක්‍රමගැන කතා කරනවා. හැබැයි ඒකාලේ ග්‍රාමිය පරිසරය තුළ ගෙවත්තෙන් තමන්ගේ දෛනි පවශ්‍යතා පරාගැනීම සඳහා ඔය විද්‍යාත්මකෝ මහාදුරට කල්පනා කල තිබුණ නැතත් අපේ ගම්බසයන් පුරුදුුවවෙල හිටිය ැන්කුස්සයට වශය කරුබරටි කර පිචි දන්නඩ ඒරවාගේ හම්පේ සේරටික ගන්ට පිටිස්සේ ගෙත්ත කොට ස පවිචියටගත්තා ඒ වගේ හදිසියට ල් පජ කර ට ච්හ ල්ික ඩ හ. ගස්කතුන තිබා එ වගේ මේ එලවලු පළතුර කියල ච ප්‍රශ්යක් නැහැ පලාටික් කඩාගෙනීම සහ කිසිම ප්‍රශ්යක් නැව ගවත්ත ඉටක තිබා මේ නිසිස සැස්ත් තියටත් නැති ැති. හැයි පොි සුදරත් ුත්තේ තිබුණවා දන් සහරවස්තාවනල දවේ කන්ඩියන් ොස් ගඩන් ලපි හඳුන්නනවා ඒත් යම් ගෙවතු පරිසරයක් පිළිබඳවනි අපිට මේ කරුණුවවදාාරණය කරන්නේ. මං අහන්න්නේ දැන් ඔයබගේ ඉදිනිද ආහාරවල සඳහා යම් යම් මුදව්වක් සපයන ගෙවත්. අපට වානිජ්‍ය වගේ පරිසයක්ක් විෙ හඳුන්න්නට පුුවන්ද ඇතම ෙවතකින් පුලුවන්ද වානජ වසයෙන් බාසි ලබාගන්න. ඕ ඇතරම මේ ගෙවතු වගාව මුගලිකම අවස්ථාවද අපි අපේ පරිභෝජය සඳහා පමණක් අපි භෝගය කරගත්ත් මේගේ අතිරිික්තයක් එ අවස්ථා තියෙනවා. වගේ ේවල් පැදිලුම් අපිට යන්න පුළුවන් වානිච්්‍ය අරමුණු කරත්තේ ගැනේ අලවක් කිරීම සහ තුළින් ආදායම කුපයාගැනම් පුලොන් සේසිෙන් අපිගත්තොත් නැ මේ කැන්ඩියෙන් පොස්ක ගැන කතා කරදැඒ කියන්නේ. ඒක ඇත්තරම බොහොම රස්ථායි පැෑත්මක් තියන දැ විශාල අෞුදු ගණනාවග සිට මේ මධ්‍යම් පලාාත මේ ආශ්‍රිතව නුවර මාතලේ වගේ දිස්ත්‍රික් වල ගෙවතුවල දින පරිසර පද් දයක්. එතන ඇත්තටම අරදැං දාානයක්ක දෙර ඒක යෙනවා මේ කුළ බඩු බෝගවර්ගේ ප්‍රධාන සසිං ඔය සාධික්කා කරාම්භු එනසල් ඒ වගේ ගස් බවර්ෂික විශාල ගස් බෝගවර්ග තියෙනවා. ඒත් එක්ක තම අනිුත් භෝග වර්ග තියෙන් ැම් පපුවාක් තකොට ඒවගේ දෙවල් තියන කෝස් දෙල් පළතුරබෝග ඒවගේ දේවල් තියෙනවා. තොටදැන් මෙතෙන්දි මේ ගෙවත් එ තියෙන ඒවගේ දේවල්දැම්. දානක දෙර පපුුවක් වගේ දේවල්ගත්තොත්ත හෙම මේ ොඩක් කරට අලවි කරලා අදාය මක්තම අලබන්නේ කරාමූ ඒ වගේ දේවල්. කොට එල්ලබොලු ගාව වඋනත් පෙලොලු වගාවනං අපි සුළු පරිමාණින් තමා ගයුත්තුවාගවිදි කරන්නේ එක කෙසි වෙතත් ඔය සමාරය අවස්ථාවද කෙහෙල් කනක් හදාලා කැපූත් අපිට කෙල් කරන ඔක්ොම එකවර කැවින්නේ තුොට ඉතුර කොටස එක්කෝ අපි බෙදා හදාගන්න හෙමැනැත්තං අපිට අලි කිරීමකට යන්න පුළුවන් එතෝොට විශේසිීම ඒ වගේ පලතුරබෝ මක දේව කන්නට ලොකු ගහක් කන්නට විශාල අස්වැන්නක් එනවා. ඒ අපි රැ ගත්තුොත්, අපි ඒකෙන් කොටසක්න පරිභෝජන කර ඉතුරු කොටස වෙලඳ පොලට නිකුත් කිරීමෙන් අපිට ආදායමක් උපෑගන්නක් පුළුවන්කම තියෙන. එකට ජානකමහත්මය දැන් අපිදන්නවා දැන් ඔබෝයිකිීපුවා කාරයට ආර්ථිකෝ වාසියක් ලබාගන්න වගේීම. අට අපේ අනිකුත් ගම්ම සයන් තමන්ගේ සමකාලන ආශරය කරන ඇත්තිෙක් සමාජී සම්බන්ධ ගඩනාා ගැනීම සඳහත්. එකනනි කාතර යම් යම් දේව ්‍රෘෂ්කාාමික වය හුවමාරු කරගැනීම සඳහත් ගෙවත් හොඳ ෝොතැන්නක් බවට පත් වෙලා තිබෙනවා දැන් සහර මෙන්න මෙහමකිෙනවා දැන් ගෙදර ඉවතරන මතුරටි දාලා පිට පුළුව ෙවත්තේ බෝගටික කදාගන්න යනකො උදේ දත්ික මදරකටුනත් තිහට මෙහට හිල්ලා ගෙවත්ත කඩුපාඩු බලලා නිරම සුපරික්ෂාවන් හිටියොත් ඇති අය ඕකට කියලා වෙන්නම කාලයක් මිඩංක කරේ නැත් පට ගවත්තක්. ගන්න පුලුවන් කියලා. හැබැයි සහර ඔය ගෙවතුවාක් තරඟ තියීමන විධායතනමලින් ඒ වගේ සාර්ථක අක කාලාක් වෙන්ටහ පපච ස්කීපක ගවත් දැක්ක අපිටිටවා මේකට සෑහන මහන්සිවල තමයි මේ කරෙන තිය ැත්තම් තරම මේ ලස්සරට මේ වැඩි කරන්නට බෑ කියලා ඇත්තරම ගිවත්තක් පවත්වාඥන්ට වෙනම ශ්‍රමයක් වෙනම කාලයක් වෙනම පිරිවයක් දරට වෙනවාද සාර්ක කරන්නට හම නැත්තන් දර්කකාලය පුළුවන්ද පි තිරසාර ගවත්ක් ගෙතරදුරේෙබරටිතුරන ම පත්වාක් කියන්න ජී ඇතරම ැමීමේඒ මේ ගෙවත්තක් මංකිව ඒ අක්කර කාලකරට වඩා අඩුවේ වගේ ගෘහය ආශත්‍රිතව තියනෙ පොඩි ඉඩකඩ ප්‍රමාණය ඉතින් ඒක මේ හකක්නගේ හැකියා අමත පොඩ්ඩක් වෙනස්සේනවා නමුත් අපිට පුළුවන් ඇගැන මත් දැන් අත්තරම රජයේ රජකාරයක් කරන යමුක්සි වගකින් කොටසත් න්න පුද්ගලෙක් විදිර. ටත් තියෙන මුත් සෙනන සුරාද දවස ඉරිද දවස තවත් නිවාරඩු දවස් අපිට ලබෙන ඒ දවස්ටික ඇති අර අමාරු වැඩටි කරගන්න මන හරි පාත්තියක් කොටල පෙරල්ලලා ඒහදාගන්නක අපටත් පොඩි ව්‍යයායමකටත් එක්ක නිකම් පාරෝල ලරීමම ඇවිදින වෙලාවයි ඒවාගේ දෙයක්රනෙක ඇතරම අගටත් හොඳ දෙයක්කතිම් ම ඇතරම අපේ සතින්තේර කිහිල්ල ඒවගේ දෙවල් කරන. පුරදක්කවනේ පුදක්වොන එක ඇගට ඒ ආසාාව ඇති කරගන්න ොම එත්තකොට ඒ එනිකං අපි නිරායාසය ඒේදට යොමු වෙනවා. අරිත්ක තමා මේ ඊට පස්සේ අපිට තියන්නේ ෝක කැනේ සතියේ නිවාඩුදා සකෝන කෙන හට තියෙනඒ එක දවසය හරි අපිට පැ දෙකත්වනක් හරිග වත්ත ටිකක් වහන්සේල වැඩ කරලාඒ පාත්තියක් හදලා බෝගටික් ඉඳගන්න බැරි මක් නැහ ඊට පස්සේ තියෙන්නේ මේ නඩත්තු කරගන්නේ කෙන එක්කෝ වතුර ටිකක්්දා ගන්න ඒ වගේ ඔය මොන හරි අපොහර ටිකක්්දාන්නේේ වගේදයක් ඉති මම ඇත්තරම සමහරදවසලට එක්කෝ උදේ රාජකාරයට පිටත්වන්නලින් උදේමගිහිලා අ වතුරටිකදාන්න. ත් හසවැඩල්ලගේ හිල්ලා බැරුණ හවස වැඩයිල්ලගිහිල්ලා අපට වැඩිය ඕන්න පෑභාගයක් ගතකරොත් අපිට සැලක විතු දෙයක් ඒතුළින් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ තමන්ට තියනේ විවේක කාලයක්ත් එක්ක පාලනය කරගන්න පුළුවන් ඉඩ කටේ තමා තමාගේ වගාව එක සීම නැත්තන් න් තම්පර්ණ. වගාව අක්කර කාලක් විතරනවාගේ හොඳට තියරවාවනම් ඒත් අනිකර කොටලා මෙවකරනවානක් කෙනෙක් පූර්ණකාලන යදිලා හෙමනත් කරගඩ පොරිම කාර්යක්ක්ෂමතාවෙන් ඉඩම් කාර්යක්ෂමතාවේ භාවිතා කරමින් වැඩ කරන්නත් බැරිකමක්න එහමත් ෙවත්තක වැඩ කරන්න පුළුවන් නමුත්ටකඩ අඩු සීමිතීට කඩ තියෙන කෙනෙක් තමන්ගේ ඒ තියන වෙලාව සහ ගැලපෙන විදිරඒ කොටස මංවකිව විදිර කටයතු කරලා යෙවත්ත කදාගන්න පුලො. බොරතිය මංකඩ. අද බොරදමන්ටේදී ඔබයි ම මේ කතා කරපු තොරතුරු ටික සමස්්‍යක්ෂෙන් බලපු අපිට පේනවා තමන්ගේ ඉදිනිදාවශ්‍යතාටික පපුරාගනිමීම සඳහ ගෙවත්තෙන් ලොකු මෙහෙවක් සිදුවවා අඒගේම අතරික්ත නිස්පාදනයක් තුළින් තමන්ට ආර්ථකවත් ගෙවත්තක් පොත්වාගනාමටත් පුළුවන් කියෙන කාරණ. යකමත්ම අද අපිතාකර මීට ඩක් පුළුල් දෙයක්ගැෙන. මොකද අපි රට ආහාර අර්පුදයකට මුොහුණ දෙන්න සිදුවන ටබවට පත්වෙලා තිබෙන. කැත්තකින් පි වී ගව පැත්තිෙන් ලපුහම මහකන්නේ අවිබලාපොරොත් වෙච්චි ගව අපපරිය වගවෙලා නෑහැ අසවන්න ප්‍රමාත් පරරිදි ලැබල නෑැකිෙලක් කියන ඒකට යෙදුම්බල ලයිතාමත් තිහලයාම ඒ වගේ රසාහනික ද්‍රව්්‍යියවල යම් යම් සීමමන් පැනවීම බලාාති නො කෙ න යල කන්නෙ ොහෝෙක්. අඩුවෙන් වනත් වගාවන්න ආරම්මකිී සෑහෙන්ට ප්‍රමාද වෙලා දැන් මේක ජාතික ප්‍රශ්නයක්නේ සහර ප්‍රතිපත්ති තීරකින්.ඒවගේ විද්‍යාක්ඥී ප්‍රකාශ කරනවා මේ ආහාරර්බෝදයට මුහුණ දීම සඳහා මොනවා හරි වගා කරන ඉතාමත් වැදගත් වෙනවා ඒකට ගෙවත්තත් හොඳ මාර්ගයක් කියන කාරණය. ජාතික වශයෙන් මෙමන් ප්‍රශ්නයකට බිසතුන්ත්‍ර වීම ද. අර දෛනික ආරවේල සපුරාගැනීමට මුල්තන දුන්න ගවත්ත. ඔබ හිතනවද අම්්‍යයක් කරන්න පුළුවන් කියලා මේ ජාති රස්ාන බවට පත් කල. ජත් හත්ම ඇතරම හොඳ ප්‍රශ්නයක් මේ ගොඩක් ඔය යන ්‍යවාධාත්මක දෙයක් ඔබ කිවවාගේම හරි අප විද්‍යාත්ෙන්දිට අපි අනුමාන කරනවා නොදුරු අනාගත්තයේ දී අපිට ආරයගේකට මුණ පාන වයි කිය එක එකට තොරතුරු සාධක ඕන තරන් තියෙන ඒත් එක්කම දැනට ගොවයා නිෂ්පාදනය කරන නිෂ්පාදනය වෙළඳ පොට එත්න්නේ නැත්ති මට්ටමත් දැන්තියවා මේ ඉන්දන අර්බුදේ වගේ දේවල් හිද. ඉති ඒ හිද අනිවාරෙන් ප අපි ආරුරක්ෂිතාව පිලොඳ ලොක ැටුලක් උද්ගත්වමින් පතිනවා. තුොට ඒ එකට අපි කොහොමද මේ ගෙවතුවගාව ලබාගන්න පිළියම කියබැලුවත් මේකින් ඔය සම්පර්ණ ප්‍රශ්න විසඳන්න නමුත් අපි දන්න දැන් වෙනකොටත් අපේ දරුවන්ගේ සියර විස්සක වැඩිපුමායකට මන්ධද පෝෂණය වගේ දෙවල් පුද්ගතවින් පැවති. පෝෂණයක කියන්නේ නිකම්ම බත්කානයක සහ එකත් පරිපපුටි ක්හදාන කනයකම් විතරම් නෙමි මේකට අපිට සමබල ආහර වෙලක් අපි ගන්න ඕන එක. ටින් තියෙන් ඕන ඇතුවට පිස්ට්‍රය හතුට කණජලාවන විටමින් වර්ගමේ හැම එකම සංකලයක් තියෙන්ඕොන ති අද වෙනකොටය එල්ලවලූ එකන අපිතමූ යම්මාකාරෙන් කොහොමරි හාල්ටික වැඩිමිට හරේ කියලා ඉට පස්සෙ දැ එල්ලවලු පළතුරු ටික අපිට ලැබෙන එක සීම වීගෙනය අලනේ දැම්මීම ප්‍රවාහනා පහල් සාතික්කත් දෝට මේටික අපිට අහිමියමින් පෞතිවා තකට අපි කොහොමද මෙන්න මේ මකද අපි සමබල ආහර ව ලකමරලතන්සු ආහර සුරක්ෂතාව කියන්නේ හොඳ සමබල හාරවෙලා අපි ලබාගැන අපේ ලම අයින්ටඒක දෙන එක. තොට අපිට පලාටිකක් එලෝලුවක් හොඳ එලෝලුවක් දිගන්න ැරුනොත් ඒ එකත් ලොකු බලපෑමක් ඉතින් ඇත්තරම මේ ගෙවතු අගාවවතුලදී අපිට කියන අමට මේ ගෙවුතු වගාව ද ඒටි හරි අපිට කරගන්න බැරික මක්නහ එතට ඒත් එක්ක මේ තියන ප්‍රධානහාර විදියට මේ බත්තට බලපෑමක් එමින් පවතින ඇතරම මාස්ක්‍ය අසාර්ථකුණ යල්කන්නේ දැන් පොහොර ලැබෙනව ලැබෙනකට තාම නිශ්චිතන අනිතක දැනටත් යල්කන්නේින් භාගයක් විතරකිහිල්ලා. එතකට දැන් යුරයා වගේ දෙයක් දැ දානන්නුවන කාලෙත් පහුවෙලා එකදා ලොකු පලජයිතාව අපිට ල්කන්නන්නේත් බපොරත්ති බැ ඒක නිසා ගැටලු ක නිසා මකය දැන් ගෙත්. තුළ එකට අපිට විිලියීමක්විෙර අඩුගහන මං්ොක බදලට එකක් හරි මේක මේ ඒක ඇන අපි කොහොමත් ඒක ප්‍රාන ආහාරයක් විදිර එක වේලක් දෙකක් තුරක් පහක්වෙත හරි ගන්න පුළුවන්දය හැමදාම කෙසේත නමුත් ඒකත් සමහරියටට අපිහිතනවා ඉදිරියානා ගතේ ඒකත් දගත්වේයි කියලා. එතකොට ඒ ඒ වගේ දවා. අනිතක තම මංඟර කලින්කෝ වගේ අප මේ සම බලා ආහරවෙලක් කෙනෙ අනිකුත් පෝෂණ අවස්්‍යතා විටමින් කනින්ජඒ වගේ දෙවලුත් අපට එලෝුලු පළතුරුටකෙන් සපයා ගැනීමට සිද්ධ වෙනවා ඒකට මේ ගෙවත්ත කියන එක නං අනිවාර්රං වැදගත් වෙනවා මයි කෙනෙක මට පැහදිල කියන්න පුළුව. මහත්ම ැ ෙවත්ත ොස් හක්තින ්‍රම පරිසේ ොහොවි අපට කි පුළුව. පුද ම ්‍රෝජනයක් තිේවා ්‍රධාන හාරයක් වගේ කොස්වැනි ෝගේකින් අප කල්ති යා ෙන වි තාක්ෂණ ක්‍රම සේ. ල්ියරි පරෝජන් ඩක් ළුවන් කොස් රිත හර අන හකරට ප ප්‍රශ්නයක් නෑහම ෙවත්ත වවාගේ පලාමටයක්ක් තිනවා තරු රග හක අත්ක් කඩගඩ පුුවන් එලව ප්‍ර්නයක් නැක හිතනවා පලතුරුගස් පිමවත් තේමතමයි පලතුර ගස් එකකතුන තිබනොත් අපට කන්නේට පළතුර හට ගන්න පුළන් ආාරේ කා හරි හුව මර කන්න තව පලතුර ලැබඩ ළුවන් ො හක තිය ල ගත්ත එක පුදුව වටිනා සම්පතා. හැබැයි දැන් ගෙවත්තට අපිට පුළුවන්ද ධාහ්‍ය බෝග ඇතුළ කරන්න. ඒන්නේ රලු දහන්නේ්‍ය වර්ග බඩිරුග වැනි මාශ ෝග, කවුපි රනිල කුලේ බෝග පියලිබෝග ඒත් එක්කම මේ ෙල් බෝග වැනි දේවල් රට කජු වගේ තලබනි දේවල්. මේ වා සමබලාහරක්ක නවකතා කරපු නිසා. මේවා සමබලාහාරික වැදගත් සංගටක. ඒවගේම ප්‍රධාන ආහාරයට අමතරව ගන්න පුළුවන් හොඳ මේ අතිරේකා ආර අලබෝග තොකෙට එකතු කන්න පුුවන් පු අලබෝග සහ ඔය කියපු ප්‍රටීන සම්භවයක් තියන මාශ බෝග රළ දහන්නේ ෝග තෙල් බෝග. ඒෙත්ට තු කිරීම සහ ුකර පාර්මේතුව විශේෂ පැකේ තිනවද නැතන්ගේ පිබ පර්ශ කරනවාද ඔබ උද්‍යාන පැත්තෙන් ලපු හමෙම ඔබගේ ආදර්ශ ගවත්ත එහෙම ඔයගන හිතල නවාට ඇත්තම දන් හෙමයිද ගත්තොත් භංගවානෙන් ගෙවත්තක් කියන එක හයල් අපි තාක්ෂණ කන දේශකත් තියන පොනිම බෝග ප්‍රබේද විදත්වයක් අපේ ේතුළ ඇති කරගන්න. ුව පටත්තය පොඩිමට්ටමින්කවා එකරන්න පුළුව ප්‍රදැ උදාහනක දැන් ඔබකිවා දාන භෝග ධන්‍ය ෝග විච අපි ගෙත්ත පහසුවෙන් බඩ නිග වගේ දේවල් එකතු කරගන්න පුළුවන් සෝගම් අපි ආහාරයට ගැනීමට පුරුදුතාවයක් නැතත් ඉන්දයා වගේරටවල බහුලෝ භාවිතා කරන දානභෝගයක් සෝගම් වගේක ඒ වගේ දවල්දිම කුරක්කම් මෙනේරි වගේ දවලුත් මේකට පුල් කරගන්න බැරිකමන්න නමුත් බඩ ඉරිකුඩම් පහසුවීම පුළුව හැබයි ඒතන්දිියර අපි ගෙවත්ත කරන කලාපය අපිට පොඩි වැද ගත්කමත්ති නම් මොකද මේහි සාමාන ට නුගුවගේවා මේ මධදෙම පලාතත් එක ගැටලුවන් නහැ මුත් අපේ උඩරට කඳුරට පැත්තරගේපු හම බඩනුග වගාව සමයිට එච්චර සාර්ථක වෙන නැහැ පහතර ත් කලාපේම කොහොඳ ඩ ග කරන්න පුල හැබැයි අර එකමද දැකගේ බඩනුගුවගේක්කන හොඳට හිරු එලියවන එකන අර ගස් අසේවනි එහෙම අනිත් ගස්ස එක් මිශ්‍ර එහෙම අතියක් අමාරුයි හොඳින් හිරුවලිය ැබෙන පරිස්ශ්‍රයක අපිට බඩනුගු ගස්ටයක් පහසන් වග කරගන්න පුල අයිත එක ඇත්තරම මේ බිම ැත්තම් හොඳ කාල් බෑග එකක් කිලෝ දහය වගේ බෑගෙක් පහසේ වගා කරලා හිරුුවෙලී තියෙන් තැනග කියලා හිෙම වගාවක් නඩත්වර ගන්න පුළුවන්. එතකොට දැන් අර පනිල භෝග බීජවාසයෙන් ගන්නවා අපි සරණම් මට මතගයිඔය දන්න දන්න තෝර පරි්පු කියලා ජාතියක් තිබන්නේ ඒක සාමානයින් ගෙවතු වගාවට එකතු කර ගන්න පුළුවන් මේ භෝගයක් ඇති ඒකේ බීජ සහ එක අපිට ආහායට ගන්න පුළුවන් එතකොට කවු්පි එක පුළුවන් නමුත් වැඩේවෙ ඇති නයි කව්පි මුහට වගේ දෙවල් ගුඩක් කලාවට මේ ගියුතු වගවත් එක්ක වැඩිය සම්බන්ධයනය සම්බන්ධයනි ශේත්‍රයක් එක්කම තමා ගොදාාර එකක් තමා ඒකයි රෑම් දෙසි පහ කිල්ලව එකක් විදරස්වන්න ගන්න සැලි යුතු ප්‍රමාණයක් වගරගන්න නක ගහක් දෙයක්ක් හදල බෑන මහා පරිමාණව ටික් අඩුගානයේ පාත්ති පහක් අයක්වත් යට වගේ දෙව හදාගන්න කව්පිනම් ප්‍රශ්නයන්න හැ අරිත් එක්ක මේ මේ විශේසින් මේ ගියවුතු වගාව ගොඩක්කිරන මේ නුවරමැනම මැද රට වගේ ප්‍රදේශල යම්මාහාකාරක වැසත් ලැබෙන ප්‍රදශවල එතකොට දැන් කව්පිම්න් නැටවගේවට ඩියක් කර අස්වන්න නිලට කාලයනකොට හොඳ පායන ඒ ඕන නැත්තන් කරල්වල කැන වැසට අහුුණොත් එක සෞතින වගේ ගැටුටිකත් ේ නමුත් කව්පි වගේ අපිට අමින් කන්නත් එක ගැටලුවන් නැ බිජයීම කනවා. ඉදි ඒ ඇර මේ තත්වයන්න හඳුනාගෙන එතකොට අපිට කරල් හැදින කාලට වීරි කාලයක් අහුුවෙන එකැ සාමානයෝ අගෝස්තුවගේකාලේ මහිත් පයනින්. ඒ වගේවිලිකාලයක් කල අපට කව්පී මුංහට ඒවගේ වගාවක් කරලා අස්වන්නක් ලබාගන්න පුුව. ොර ම ජන මාහත්මය ඔය ගෙවතු පිළිබඳ පුහුණු ැසි වවැද ඉදිරි පට කන රු ඒතක්ම ප දියත් වලස්ටාන වද ගවත් පිබඳ පෙන්ෙෙනවා ය කි ොඩලයක් පන්නනවා ආදර්ස ගවත්තක් ෙන්න්න මෙහම ටෝනේ ඩු ගස්ම චරත්ත ටන මෙ හරි වතුර වැඩිපුලදතින ඉදිදට මේගේ පලාවර්ගදාන්ටන කිය ප්‍රදර්සනය කරනවා. ඒ දකින බොහෝ දෙෙකුට හොුවටන දත්තමයි තම තමන්ගේ ගෙදර ගවත්ත බවට පත් කරගන්නට පුළුවන්ද කියල කල්පනාවවා. එකයා හිතනවා ඔය පෙන්න්න වින අප ෙදර තියන්නේෙ ගල් පරවතයයක් මුදනේ එතන යෙ පස්ේර ොහ පොඩිට තයක් පුලුව පොඩ්ඩ ලක් ර ව හ ද න ම ෙ ය ත් න්න පුලුවන් පත් යොකම හරි හැට ල පහසුකක් න වතුර ව ලිදෙන් ද තමයි බොඩ ගන්න අපි කොහොට න ප ගෙදට. තුට එකගදාගන්න. මට තියෙන ප්‍රශ්න ඒක කියන්න පුුවන් සමහරගෙන. ක්කනෙකාගේ පරිසරපදති වෙනස්. දැන් මහාෘක්ෂ පෙරලලා ගල් පොත කඩ බිඳද පට අලුතන් ගවතුහ දන්නට බෑනනි මන්ගේ නිවසට ගැපින. වට පිටාවත් තුළ. කොහොමද ගෙවත්තක් නිර්මාණය කරනන්න ගවත්තක් සැසුම්කිරීම පිබඳව. අපි මේ ගන්දදිවර්ස නාන අපි පන්නට අමාරයි. රපවාහිති දෙයකවාගේ පෙන්න්නට අමාරයි. වඩ සදර්සයක් නෙවීමක. එකන්න පොදේ තමන්ගේ ගෙවත්ත සැසුම් කනකොට. කොයි වගේ සරලව කල්පනා කරලා. ට සැලස්මක් කදාගන්න පුළුවන් ඕජමබෑ ඇතටම මේ ට ප්‍රායෝකකටයක් අසිරු ප්‍රශ්නයක් ගොත අ ඔබ කිගෝගේ ඒක තැනින් තැනට විධත්වයක් නක්කනවා මේ ඉඩම සහහි පරිසර පද්ධතියේ තියෙන දැනට තිනෙන තත්තේ. තොඩ ඒක ඇත්තරම අපිට වඩා හොඳයි අපි වගේ කෙනෙක් එතෙන්න්න ගිහිල්ල බලලා මෙන්න මේක මේ මේ දින විදිර කරන්න පුළුවන්ං කියෙන උපදෙස්තෙන් තිෙනවා න වඩා හොඳයි. නමුත් ප්‍රායකයම කරන්න අසීරු නිසා පි දෙන සරල යම් උපදෙශ්ටික් ගුණු කරගෙන කෙනෙක්ට පුළුවන් ගෙවත්ත් යම් මටමට සැලසුම් කරගන්න ප්‍රධාන වසයෙන් අපි ගෙවත්තක් ආරම්භ කරනකොට අපි දන්නවා දැනටමත් ඒ ගෙවත්තේ ගස් කොලන් තියෙනවා තොකොට ඒවත් තියෙද්දඒ ගස් කොළං එක්ක තමා අප අනිත් වග අපි පටන්ගඩ වෙන්නේ තොකොට මෙතෙන්දි ගහනැකතර මෙහෙම දැන් ගත්තොත් අපි වගාගන්න සමහර භෝගවර්ගතියවා මේගැන ගහක් ඉඩම තියවා කියන්න එතන අනිවරෙන් හෙවන තියෙන එක්කෝ තකට එහම ෙවන සහිත තැක් තියෙන ොට එහෙනම් අපි ජැනග්ඩඕන මේ හෙවනත් එක්ක ඒවන ප්‍රිය එලෝලු බෝගවර්ග මොනවාද එතකොට න එත හිරු හෙලියට වැඩිපුර අවශ්‍ය තැන් මොනවාද. අන්නේ බෝග වර් දෙක ප්‍රානන්සයෙන් අපි පක කරගන්න නව දාහනයක් විතර ගත්තුත් මං කලින්කික් ඔය බට ඉරගුවගේ දේවල් එමනත්ත බොංචිමෑ කරල් වගේ එලවලු බෝග එතකොට බටු මිරිස් තක්කාලි මේවට හිරු එලි අවශ්‍ය මේවා කවදාවත් ඔ හෙවන එහම හදලා අපිට අස් වන්නක් ලබා ගැනීම අසීරුයි. තුොට ඒගේ අපි අව්ෝතියන හරික තම වගා කරගන්නඕන ඒත් එක්කම දැන් හෙවන තියන ප්‍රදේශත් එක් අපිට යන්න පුළුවන් දේල් යන උදාහනක් විදර ඉතාමත් හෙවනනම් ගහක්තුළ එහෙමමලං අපිට මේ දැන් ඔය එනසල් වගේ කුළු බඩබෝග වර්ගතියෙන ඒනසල් තුොට ගම් මිරිස් කෝපි. මේ වගේ දෙවල් ගොඩක් හෙවනි වගා කරන්න පුළුව ඒත් එක්ක මේ පොඩ්ඩක් තවටයක් ස්සරහට පුහම කියන ෙවරෙන් හලිය පැත්තර යනකට අපිට. ලගේ දේල් එම ඇරුක් ෙ ස්සරපියර ඇලවර්ග හැදවා බපුත්සරන වගේ අලවාර්ග හැදුවවා එ කොච්චි ගස් මේ නයි මිරිස් ඒවාගේ දේවල් තවටයක් ඒත් තික්ඒවනට බර බෝගවර්ග අපිට එවිදිර ඒහෙවන පිරිස්රෝල ඒකගේ දවල් අන්නපුල තවටියක් ඉස්රහටනට අපිට ගැන ද කිරිියල වගේ දේවල් එමම් බතල හොඳ තත්වයට එල මහනේ වග කරන පුල නමුත් පොඩි මේ හෙවනක් සහිත තැනක බතල වුණත් වගා කරන්න පුළුවන් ඒත් එක්කම ඔය කහා ඉංගුරුවාගේ දේවා කැන අපි කෙල් ගහ ඒකට ඇතනම මේටිය හෙවන ගතියක් අවශ්‍ය දැම ගොඩක් කලාට අපි කෙල් වගේ වගල්ල අතුරවාගක් දිල හ ඉංගරු හදන ොකද කෙල්ක හවන මේෝයි අනේ ඒ ඒ ඒ වගේ ඒ දේවල් අපිට පුළුවන් මේ හෙවන සහිත ඒ පිරිශවට දාන දැන් අපි කෙල් පඳුරක් හැදව කරේෙතුුණේ තොටේ ඒ අපි වගා කරපු ගහහින්දමත් අපේ ඊඩම හිෙවන හොට ඒ පරිශ්‍රත්තියක ආශ්‍රිතුව අපිට ඉඩකඩ අප හර ඉන්නැතුව අපිට පුළුවන් මේ කහයිකුර දෙයක් වගා කරන්න එතුකොට ඒ වගේ දැන් අරමංකිෝ වගේ දැන් හොට හිරවලිය ලැබෙනතැන්ගවට ඒ බෝගධදානන්න පුලුව ඒත් එක්කම ගත්තතුත් වැට දෙ වැට ත්ොත් වැට අපි ආරක්ෂාව සඳහසාකස් කරන වැට අපිට මේක මේ පහසුවන් වැල් භෝගයකට යොදාගන්න පුළුවන් ඒ ඉඩකඩ මේ පලදායි විජිට එකැනේ දැන් ඔය දම්බල වගේ දේවල් එහම නැත්තන් අර ඔ හාල් මැස්සන් දම්බල ආලංගා වගේ භෝගවර්ගතියනෝ ඒ වගේ දේවල් එම ැත්තම් පැෂන් වැලක් පැෂන් වැල්ලක් අදනන එකක් කදල වැදික තුනක් හදන්න වන ඒ වගේ දේවල් අපි වැට පාච්චි කරන්න පුළුවවා ඊට අමතර අපි ගත්තොත් දැන් ගිවත් එත්තිහන පොඩිොඩි අත්තු පාවල්දීන ලස්සන් අපි හදායන පොට ර ටඩුවට යන ප පාර වැැසිගිලේ බාහිරව ට යන පාර බුදු මතුරට යන පධාන පාර හිමොඩි ප්‍රධාන පාර කෙසේ වෙතත් ඊට ගිරේතාවට පසේ තියන අතු පාරවල්දැන් ප්‍රධාන පාරයතමයිට වාාහනයක් නවා ඇඒ ගදවද ර අතු පාරවල් අපිට ඔන්නන් පවිච්ි කරන්න පුළුවවන් පොඩි ආරුක්වක් ගහල ඔය සමයිට ලබූ වැලක්වෙන්නඩ පුලුවන් කරල්ල වැලක් පතෝල වෙලා මොකද ඒක වැැල්බෝගයක් එතෝට ඒ පාරගෙනක දැන් අපත යන දෙයක් නේ අපි කොමත්ය මනිසුන්ේ අන්ඩෙන්ඩ එ පැ තොට ඒක එහෙම තියේදිී ඒක උඩින් ආරුක්ුවක් හඳලා අපිට ඒක මේ අර වගේ මේ බැල්බෝගය වගා කරගන්න පුළුව එතෝට ඒ වගේ දේව අනිත්‍ය කර්මන් කලින්කිකෝ වගේ එක බෝගෝ වර්ගෙන්කින් පාති දෙක තුනක් තියාගත්තොත් අපිට අකණ්ඩව මේ ඒ අස්වන්න ලබා ගැනීම ඒ මේවැක තියෙන ඒත් එක්කම තවයිකක් තමා මේ නැගෙනහිර පැත්ත අපි ඔය පොල් ගස් වගේ ලොකු ගස්වර්ග හදන්න හොඳ නෑ නැගෙනහිර බටහිර දිසා මොකද ඒකෙන් අර හිරුවලි අපිට උදේ සහහාවස හිරුවලිය ඉඩමට වැටෙනක ඉතාම වැදගත් මොකද මේ ගහස්ොල ආහාර නිෂ්පාතින සම්පූර්ණය ලදාා පවතින ඔය සූරයලෝකය මත ඒක නිසා ඒ හිරුවලි අපි අවහිර කරගන්න හොඳනෑ එකන්ද ඒ දෙක අපි උස යනගස් හදලා වහගන්න නැතුව ඒ උසයනගස් පුළුවන්න නැගෙන හිර දකුණුුවගේ දිසාවලට යොමු කර ගැනීමත් වැදගත් වෙනවා. ජනක් මහත්ම දැන් මේ මේ ආහර අර්බුදයගෙන කතා කරන්න කොට මහපොලොවේ ජීවත්වන ගැමි පරිසරයේ අයට වඩා නාගිරිකටිකත් ත්‍රස්තව වෙනවා එවන් ප්‍රශ්නයකදී අදකාල කිිවත්ත කන කතා කරනකොට අති්‍යය සීම සහිතය ඉඩක් තිබෙන නාගරික අර්ධනාගික පරිසරීන් දං තටු නිවාස වල ගෙවතු දක්වාම අපිට කතා කරන්නටුවෙන ගේෙතු සසුම් කිීම කොහම දරවාගේ නාගරික පරිසක රනයන්න එතනති සහිතන්ටෝන විශේෂ දෙවල් මොනවාද. ඕ නාගරික පරිසජයනට පැහැලිම තියන්න ඉඩඩට ප්‍රශ්ණයක් වෙනවා. අනිතක තියෙන භූමියත් සමයට කෝකොංග්‍රට් කරලා හරි ඒ වගේ දේවල් නිසාපිට පොලෝ කඩලා භෝගයක් ස්ථානය කරන්න බෑ ඒවාගේ තත්ත්යන් තම ගොඩත්තියෙන්නේ. දී මේ අවස්ථාවද අපි ගොඩක් එකක් තමා දැන් බඳුන්ගත. ගැන අපිට අනිත එක ලස්සන ගැනත් නගරබද අය සලගනවා තුර අපිට බෝගෝ වර්ග විශාල්පමාණයන්නමි නමුත් බඳුන් ගත වගාව අපිට මෙතින්දී පාවිච්චි කරන්න පුළුවන් අර වගේ නිසරු පස් සහ ඒ වගේ කෝන්ක්‍රීට් සමයට සඳලු තල න්න පුළුවන් ම අද රූප්ටොප් කියන්නේ ඒ වගේ කොන්ක්‍රීට් මේවතිට ඒවාගේද අපි පළතුරු පැලද ලෝලු පැලද බඳුන් ගත වගවක් දිරයන්න පුළුව ත්ක තම ගැන සිරස් වගවන්නේ ගැනේ දැම් බැම්මක්ල තුම තුට ඒේ සිරස් සතට අපිට වගරන්න ල බිම වුණත් අපිට කුලුනක් විදිට උඩට වගා කරන්න පුලා ඇති මේක වගා කුළුණු කියන තාක්ෂණ තිවා ඒක අපට සිරස් සතට සාමානය අපේ මනුසෙක්ට අතින් කඩන්න පුළුව මට්ටම උසට ඇරගෙන ඒ වගාව එතකොට බිම ගිහින්තියන්නේ වර්ගාඩි හතරක විතර පොඩි ඇල්ල නමුත් සිරස්සරග අඩි දහයක් දොලහ වර්ගාඩි පහලෝක විතර කැල්ල අපිට උඩුව ඇතට වගාකරගන්න පුළුව. ඒත් එක්ම තමන්ගේ බැම්ම. පච්චිරන කියන බැම්මේ අපිට පෝච්චි විදියට හරස් අට ආධාරකයක් විදිර තියල ඒක වගා කරගන්න පුළුවන් ඒත් එකම අපි තවඔය අපේ ඉහල උුසස්තාක්ෂණක පැත්තරෙක ුත්ම අපිට අර ජල රෝපිත වගව කියෙක්ත්ති යිඩපොනික් ගෙන එක බොහම පහසේ තැන් බයිල් කනිවල වගේ දේවල්ලට මේ මොකද වතුරටික්හලවා ගන්න පුළුවන් වැැහි පිහිල්ලක් හරරිගේ භාජනයක්ත්තම ඕන එකට අපිට හයිටපොනික් ගැනලා අපට රල්බට් ද්‍රාවණය කරකයන්නේ මිශ්‍රණය හදළ දාලා ඒක තුළ පහසෙන් ඔය මේ සලාද වර්ග එතොට කංකුම් ඒ ගොටු කළ මුකුණ වෙන්න මේවාගේ දේවල් වගා කරගන්න පුළුව ඒක අනිත්්‍යය හරි අලංකාරවත් ඉදිරත් කරගැනීමේ හැකියාව තියෙනවා බොරදය මංකට ටතතුනි අද අපි බොරදිය මංකට තුළින් සාකච්ඡා කළේ ගැබත්ත් තුළින් ආහාර අර්බුදී ජයගැනීම සඳහා. ොයි ආකාරයේ පෙරලියයක්ක් ඇති කරන්න පුළුවන් දෙ කියන කාරණය පිළිබලව මේ වැලශ්‍රරහන්ට සන්ඳන ඔබටත් සිතුවිල්ලක් මහලබිෙන ළුවන් මන්ඟගේ නිසාාවට පරිසරය අලංකාරෝ. වගේම පළදායව පත්වාගෙනම සඳහා. ඔබත් තිරසාර ගෙවත්තක හිමිකරුවයෙක් වෙනවා නම් ඔබට ඔබගේ ගෙවතු පරිසරය භෞතික වශයෙන් සමාජී වශයෙන් බගේම ආර්ථික වශයෙන් සාර්ථක කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්නට පුළුවන්. ඒහර හා ආහාර අර්බුදයට හුඩා ඒකයකින් තමන්ගේ දායකත්තේ ලබාදෙනවා කියලා බොරදියමංකඩේ අපි විශ්වාස කරනවා. අදත් බොරධියමංකඩ, වරස්ටාන සඳහා ශබ්දාාගාරය පටිකත කිරීමේ කටයුතුසිදු කරන ලද්දේ බුද්ධිකා මල්ගාගමගේ. සංස්කරන කටයුතු දනුස්ක බන්්ඩාර්ගෙන්, වැඩස්ටාන ොඩිදිරිිපත් කරපුම් ම අජිත් ගුණසේ කර. වනස්ටාන නිෂ්පාදනය අමිල දෂ්මන්ත. බොරදියමංකඩ කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවේ රූපවාහිනී ගුවන් විදුලි ගොවිිසේවාවී. රන්පිමෙන් සරු අස්වැන්නක් ප්‍රාර්ථනා කරන ගොවිතනට හිතත්තන් සමඟ කාලීන ප්‍රෂිකාමයික ප්‍රවණතා සංවාදයට ලක් කරන පෘෂිකාර්මික සංහින්දියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණයමක .